ಶಬ್ದ ಸಂಕೇತ ಅಕ್ಷರ ವಾಟ್ಸ್ಆಪ್ ಗ್ವನ್ವಿದುಲಿಯ ರೂಪವಾಹಿನಿಯ ಅಂತರ್ಜಾಲಿಯ ಸಮಗ ಡಿಜಿಟಲ್ ಸನ್ನಿವೇದನೆ ಹಾ ಮಾಧ್ಯಕರಣೀಯ ತಕ್ವಾವು ಗಮನ್ ಮಗಿನ್ ಒಬ್ಬಟ ನವ್ಯ ವೂ ಮಾಧ್ಯ ಭಾವಿತಾವಟ ಸಿಯ ಪರಿಣತ ನಾಯಕತ್ವ ಎಕ್ಕಲ ದಿಲೀಪ್ ಜೈವೀರ ಸಮಗ ಮೇ ಸಿಕುರಾದ ಜುಬಿಲಿ ಕನುವಿದ ಮುನಗೆಸೆಮು අටයි විනාඩි දෙකයි දැන් වෙලාව ජුබිලි කණුවේ දෙවෙනි පැය මේ විදිහට අපි ආරම්භ කරන්නේ පහුගිය කාලේ පුරාවටම ඔබව දැනුවත් කරා දිලිත් ජයවීර සමගින් අපි අද දවසේ සාකච්ඡාවේ යෙදෙනවා කියලා දිලිත් මහත්මයා සුබ දවසක් සුබ දවසක් තුමාලුත් ඉන්න මාත් සමගින් අපේ ප්‍රවෘත්ති අංශ ප්‍රධානියා අපි අද දවසේ කතා බහ කරන්න සූදානම් වෙන්නේ දිලිත් මහත්මයා සමගින් මේ වෙනකොට අපි නූතන ප්‍රචාරණය පිළිබඳව ගත්තාම සංනිවේදනය පිළිබඳව ගත්තාම සාදේශපාලනය පිළිබඳව ගත්තාම මේ වටපිටාව පිළිබඳව අපි කතා කරන්න සූදානම් වෙන්නේ දිලිත් මහත්මයා අපි ඔබ මේ සංනිවේදන මාධ්‍යයට යොමු වීම පිළිබඳව අපි අහපහු මුලට ගිහිල්ලා කතා කරොත් එහෙම කොහොමද පාසල් අවධිය ඉඳන් අපි පටන් ගමු. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පොඩි කාලේ ඉඳන් කොහොමද මේක පටන් ගන්නෙ? මේ පටන් ගැම්ම කොතනද තියෙන්නේ? ඉස්සෙල්ලාම මේ අර මේ දැවැන්තයක් කිව්ව කතාව නිසා මම කියන්නේ මම අපි ඔක්කොම ඉතින් පොඩියට ඇවිල්ලා මේ යමක් කරන අය මේ දැවැන්තියොන්ට වඩා අපි යමක් කරන්න උත්සාහ කරන පිරිසක් හැටියටයි මම අපි සියලු දෙනා මඳුනා ගන්න කැමති. මං හිතන්නේ මම කුඩා කාලේ ඉඳලා මේ දහම් පාසල් යන කාලේ ඉඳලා තමයි මගේ මං හිතන්නේ මේ සංනිවේදන ශාස්ත්‍රයට තිබුණු උනන්දුව එළියට එන්න පටන් ගත්තා කියලා මං හිතනවා අපෝ හැරිලා බලනකොට. ඊට පස්සේ මම ගාලි සන්ත ලෝසිස් විද්‍යාලයට ගියේ. ඊට පස්සේ ඉස්කෝලේ තිබුණු පරිසරය තුලත් මම ගොඩක් වෙලාවට සංනිවේදන කටයුතු වල පාසල් ශිෂ්‍යයෙක් හැටියට සම්බන්ධ වුණා. සාම්ප්‍රදායික සිදුවෙන දේවල්. නමුත් එතන මට විශේෂ සිදුවීම් කීපයක් සිද්ධ වුණා. හමුණු චරිත මේ මට සිංහල උගන්වන්න හම්බවුණු මගේ මේ ගුරුවරියක් වෙන මේ විරක්කොඩි කියලේ මේ ටීචර්. ඊට පස්සේ සත්නශ්‍රී විජයසිංහ මහත්මයාගේ ඕ ලෙවල් මේ ලෙවල්ස් වලදී සම්බන්ධ වුණා. ඉතින් ඒ චරිතත් මට යම් බලපෑම් කරා මේ සංනිවේදන ශාස්ත්‍රයට යම් කිසි උනන්දුවක් ඇති වෙන්න. නමුත් මම හිතන්නේ සහජයෙන්ම මගේ ඇඟේ තියෙන තිකෝ හැරි තැනක මේ නිර්මාණශීලීත්වය කියන එක මේක තමයි මගේ සබ්ජෙක්ට් එක කියලා. ඔව්. දැන් මේ වටා පිටාවත් එක්ක ඔබ ගොඩ නැගෙනවා. ඔබ ඊට පස්සේ එනවා. මුලින්ම අපි කල්පනා කරොත් මුලින්ම ඔබ සම්බන්ධ වෙන්නේ සංනිවේදන සම්බන්ධ රැකියාවකටද? එහෙම නැත්නම් පාසල් අධ්‍යාපනයෙන් පස්සේ? මම පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මම කොළඹට ආවේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට. ඔව්. නමුත් ඒ කාලේ විශ්වවිද්‍යාලය වහලා තිබුණ නිසා මම ඉස්සෙල්ලාම රැකියාවක් කරා මේ ෆාමසි එකක. මේ කළඹ ෆාමසි කියන එක. ඊට පස්සේ මම ඊට සමකාලීනව ටියුෂන් කරා. මේ ඊට පස්සේ මම පොඩි ව්‍යාපාරයක් කරගෙන ගියා. මේ ඒ බෙහෙත් අදාළ බෙදා හැරීමේ කටයුතු වගේ පොඩි ව්‍යාපාර කටයුතු කරා. මගේ ලොකු උනන්දුවක් තිබුණා මේ ව්‍යාපාර කටයුතු වලට. ඇත්තම කිව්වොත් සංනිවේදනයට වැඩි. නමුත් මේ මං ඊට පස්සේ කැම්පස් ගියාට පස්සේ ඒ තිබුණු වාතාවරණයේදී අපිට අවශ්‍ය වුණා විශ්වවිද්‍යාලයේ දේශපාලනය යම් කිසි වෙනසක් කරන්නට විශ්වවිද්‍යාල විශේෂයෙන් නීති පීඨය ඇතුලේ. එතකොට ඒ වෙනස කර ගැනීම සඳහා සංනිවේදනය භාවිතා කරන්න සිද්ධ වුණා විවිධ විදිහට. ඉතින් ඒ සංනිවේදන කටයුතු භාවිතා කිරීමේදී තමයි මං හිතන්නේ මේක මේ ක්‍රාෆ්ට් කියලා කිව්වොත් මේ නිකන් හරියට මේ උපමට්ටම් වුණා යම් කිසි මට්ටමකට. මට මෙන්න මේ වගේවත් පුළුවන් වගේ මටම දැනෙන්න ගත්තා යම් යම් වැඩ කටයුතු නිර්මාණශීලීව කරන්න පුළුවන් කියලා. ලියන්න, එතකොට අඳින්න, පෝස්ටර් අඳින්න වගේ දේවල් පුළුවන් කියලා මටම තේරුණා. ඊට පස්සේ කැම්පස් එකේ ඉන්නකොටම තමයි මේ ට්‍රයල් ඇඩ්වර්ටයිසින් කියන මේ අපේ ආයතනය පටන් ගත්තේ. කැම්පස් එක සෙකන්ඩ් එකේ ඉන්නකොට. ඒක තමයි මේ අද වෙනකන් ආපු ගමන. කීප දෙනෙකුගේ එකමුතුවක් දෙක නැත්තම් ඔබ තනියම පටන් ගත්තා? මමයි මගේ මේ විශ්වවිද්‍යාල මිතුරියකුත් එකතු වෙලා තවත් මිතුරියක් හිටියා වරුණි, ඒ පස්සේ ඉෂිනින් කියලා අපි අලුත් දෙන්නෙක්. අපි තුන්දෙනා එකතු වෙලා තමයි මුලින්ම මේ ට්‍රයඩ් කියන එක පටන් ගත්තේ. ඒකයි ට්‍රයඩ් කියලා නම දැම්මේ. ඔබ අර මුල් ප්‍රවේශයේදී චතුරංග ඔබ හඳුන්වා දීමේදී ඔබ දැවැන්තයෙක් කියන කාරණේදී ඔබ ඊට අපූර්ව කොටසක් එකතු කළා. මේක
එක කොටසක පිරිසක් යමක් කරන්න උත්සාහ කරන කණ්ඩායමක් කියන එක. මට හිතන ඔබේ පාසල් අධ්‍යාපනය ඉතින් එහාට ඇවිල්ලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඊට පස්සේ රැකියාවක් සඳහා ඔබ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ කියන තැන දක්වා එද්දී ඔබ නියෝජනය කරන එක වයස් කාණ්ඩයක්. අද ලංකාවේ ඉහළ ව්‍යාපාරික තලයේ විවිධ ශේෂ්‍රවල ඔබ ඔය කියන ඔබේ පන්තිය ඔබේ වයස් පන්තියේ බොහෝ අය බොහොම සාර්ථක ව්‍යවසායකයන් ලෙස බොහොම ඉදිරියට පැමිණ තිබෙනවා. මගේ ප්‍රශ්නේ මේ සියලුම දෙනා එක්තරා කාලයක ශ්‍රී ලංකාවේ විවිධ දේශපාලන හැලහැප්පීම් වලට ලක්වෙච්ච පිරිසක් එක පැත්තකින්. ඔබ ඒ අතරින් තෝරා ගන්න ඔබේ දැන් මේ වෙනකට තියෙන වර්තමාන ප්‍රධාන වෘත්තිය වෙන මේ ඇඩ්වර්ටයිසින් කියන කොටස මම ඒකෙදිත් දෙවනියට චතුරංග ගත්ත ප්‍රවේශයේදී ලබා ගන්න එක තැනක් මේ නිර්මාණශීලීත්වය කියන කොටස. ඔබම කිව්වා ඔබ එතනට තල්ුණා කියලා. අලවිකරණය සහ දැන්වීමකරණය කියන දෙකේම එකවර විශිෂ්ටයෙක් වීම එච්චර ලේසි පහසු වැඩක් නෙවෙයි. අලවිකරණය වෙනම විෂයක්, දැන්වීමකරණය වෙනම විෂයක්. මේකේ මේ නිර්මාණශීලී කොටස ඔබ කව සහජයෙන් ආවේ කියලා. මම හිතන අපි ඒ පැත්ත ගැන කතා කරන්න චතුරංග ප්‍රවේශයක් ලබා ගමු දැන් අලුතෙන්. මම හිතන්නේ මේ ශේෂ්ත්‍රයේ දිහා අලුතෙන් බලන කෙනෙකුට ඔය නිර්මාණශීලීත්වය කියන එක ඉබේට මිනිහෙකුට පහළ වෙන දෙයක්ද, එහෙම නැත්නම් ඒක ඔය විවිධ අභ්‍යාස හරහා විවිධ අත්දැකීම් හරහා එහෙම ලැබෙන්න ඕන දෙයක්ද? නෑ, මම පුද්ගලිකව විශ්වාස කරන්නේ නිර්මාණශීලීත්වය, ව්‍යවසායකත්වය වගේ දේවල් මේ ගීත ගායනා කිරීම, මේ චිත්‍ර ඇඳීම හැකියාව වගේ දෙයක්. ඒක සහජයෙන්ම උපතින්ම ඇවිල්ලා නැත්නම් මං හිතන්නේ ඒක තියනවා කියලා. මගේ මම මේ අවංකව හිතන දේ. මම දන්නවා මේ සාමාන්‍යයෙන් කලම්මනා කරන පොතපති සඳහන් වෙන්නේ ඊට වෙනස් විදියකට. විශේෂයෙන් ව්‍යවසායකත්වය පිළිබඳ කතා කරනකොට කියනවා මේ ව්‍යවසායකත්වය ඇති කරන්න පුළුවන් කියලා. මම පුද්ගලිකව එහෙම හිතන්නේ නැහැ. ව්‍යවසායකයා උපදිනකොටම ව්‍යවසායකෙක්. අර හරියට දේශපාලනඥයෝ වගේ මගදී බිහි කරන්න බෑ දේශපාලනඥයෝ, උපතින්ම දේශපාලනඥයෝ. ඒ ලේටන්ට් කියන්නේ සංගවුණු, ලේටන්ට් කියන්නේ සංගවුණු මේ ජාන ඒ ඇඟේ තියෙන්න ඕන. ඒගොල්ලන්ට ඒක එළියට ගන්න පුළුවන්, ඒක එළියට ගන්න පුළුවන් කෙනෙකුට පුළුවන්, මට පුළුවන් හඳුනා ගන්න යම්කිසි කෙනෙකුගේ තියෙනවා ව්‍යවසායකත්ව ජාන කියලා කතා බහ කරනකොට කරන වැඩවල. එතකොට ඒක අපිට පුළුවන් උස්සලා අරගෙන යාව දුරක් ගෙනියන්න. ඇත්තටම මගේ පෞද්ගලික අභිලාෂය මගේ ජීවිතේ ශ්‍රී ලාංකික තාරුණ්‍ය ව්‍යවසායකත්ව එළියට අරගෙන පුළුවන් තරම් ඒගොල්ලන්ට අවස්ථාව ලබා දීම. ඒතකොට නිර්මාණශීලීත්වයත් එහෙමයි. නිර්මාණශීලීත්වය සමහර වෙලාවට තව කෙනෙක් නොදැන ඉන්න පුළුවන් තමන් නිර්මාණාත්මකයි කියලා. ඒ නිර්මාණාත්මක භාවය එළියට ගන්න අපිට උදව් කරන්න පුළුවන්. හැබැයි කවුරු හරි කියනෝ නම් අද මට තව කෙනෙක් නිර්මාණාත්මක පුද්ගලෙක් බවට පත් කරන්න පුළුවන් කියලා එවැනි සහජ හැකියාවක් නැති පුද්ගලයෙක්, ඒ කියන්නේ සින්දු කියන බැරි කෙනෙක්ට මේ සින්දු කියන කිව්ව වගේ වැඩක්. ඉතින් මම හිතනවා මේ ඒක තමයි ඔය තාරුණ්‍යයට අලුතෙන් එන්න ඉන්න අයට මට කියන්න තියෙන්නේ. තමන් ඉස්සෙල්ලම තමන් ගැන දිහා බැලුවොත් හොඳට තමන් කරන රැකියාව තුළ තමන් අපි කියමු සාම්ප්‍රදායික රැකියාවක් ගණකාධිකරණී කරනවා, බැංකුකරණී යෙදෙන කෙනෙක් වුණත් සමහර විට මේ සැඟවුණු මේ කුසලතාවය තමන් ගාව තියෙන්න පුළුවන්. ඒක නිසා තමන් කවුන්ටරයක් ඉස්සරහා වාඩි වෙලා සල්ලි ගණන් කර කර ඉන්න පුළුවන් බැංකුවක උදාහරණයකට මම කිව්වොත්. නමුත් එයා සහජෙන් නිර්මාණශීලී පුද්ගලයෙක්, අවස්ථාවක් නොලැබී යාම නිසා එයා එතන ඉන්න වෙන්න පුළුවන්. උදාහරණයකට මම අද නීතිවේදියෙක් වුණා නම්, නීතිඥයෙක් වුණා නම්, මම අද අලුත් කඩේ උසාවියේ ඉන්න තිබුණා. නමුත් මම මට බල කෙරුණා එවකට තිබුණු සරසවි සමාජය තුළ දැවැන්ත කටවුට් නිර්මාණය කරන්න, දැවැන්ත පෝස්ටර් ගහන්න, බැනර් ගහන්න, බිත්ති පුවත්පත් පළ කරන්න. එතකොට මටම තේරුණා මට ලියන්න පුළුවන්, මට අඳින්න පුළුවන්, මට මේ සාහිත්‍යයේ එන සංකල්ප, උත්ප්‍රාසය, අනුප්‍රාසය මේ සියලු දේවල් භාවිතා කරන්න පුළුවන්, එලිසමය ගලප ගන්න පුළුවන් කියලා මට තේරුණා. නැත්තම් මම ඒ තත්ත්වයටපත් නොවි දිගින් දිගටම නීතිඥ වික්වශෙන් මේ නීතිවේදී ගණගෙන ගියා නම් සමහරට මම නොදැන ඉන්න පුළුවන්. එවැනි බොහෝ දෙනා මේ පරිසරයේ සමාජයේ ඉන්න පුළුවන්. මම කියන්නේ යන්නේ ඒගොල්ලෝ හොයාගෙන යන්න ඕනේ මේ. ඔව්, විශ්වවිද්‍යාල දේශපාලනයේ පරිණත වූ අවස්ථා තමයි ඔබ ඔය කියන්නේ. ඔව්. විශ්වවිද්‍යාල දේශපාලනයේ තුල ඔබ පරිණත වූ අවස්ථා. ඔව්. මගේ ප්‍රශ්නය එහෙම චරිත වර්තමාන විශ්වවිද්‍යාල දේශපාලනයේ තුල අනාගතයේ තව දිලිජ්ජයි වීරලා
බිහිවේගල ඔබට පොඩි විශ්වාසයක් තියෙනවා? මේ වෙන්නේම නෑ. මම මට ලොකු විශාල කනගාටුවක් තියෙනවා. දැන් වර්තමාන විශ්වවිද්‍යාල ජීවිතය දිහා බැලුවම මට අනුකම්පාවක් ඇති වෙනවා. දැන් ඉන්න විශ්වවිද්‍යාල වල යන ළමයි දැක්කම ඒකට හේතුව මේ විශ්වවිද්‍යාලේ හදලා තියෙන්නේ සංකල්පයක් හැටියටම මේ ඓතිහාසිකවම විෂයක් එක්තරා විෂයක් ප්‍රගුණ කිරීම හෝ විෂය ධාරාවක් ප්‍රගුණ කිරීමට නෙමෙයි. විශ්ව විද්‍යාලය කියන්නේ ඒට ඔබට ගියපු බොහෝ දැනුමක් අත්දැකීම් ලබා ගැනීමට හදපු තැනක්. අද ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල පද්ධතිය මම දකින්නේ උගන්නන්න හදපු අර කන්ටිනියස් අසයින්මන්ට්ස් දාලා ටෙන්ඩන්ස් මාක් කරලා බෙල්ලෙන් අල්ලගෙන ගිහිල්ලා වාඩි කරලා. අපිට එහෙම පරිසරයක් තිබුණේ නැහැ. අපිට එළියේ ගොඩක් වැඩ කරන්න අවස්ථාව තිබුණා. ගොඩක් චරිත බිහි වුණා අපි අතරේ. නමුත් මං හිතන්නේ මින් ඉදිරියට ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාලයේ වලින් මේ වගේ චරිත බිහි වෙයි කියලා මෙවැනි මේ 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 තත්ත්වයක් තුළ. මගේ ප්‍රශ්නෙට මම ප්‍රවේශය ලබා ගත්තා දේශපාලන පන්නරය ගැන කොටසත් එක්ක. වර්තමාන විශ්වවිද්‍යාල තුල දේශපාලනේ තියෙනවා. මම එතනට අපි මේ ඔබ කියන කොටස ඇප්ලයි කරගන්න කොහොමද ඒක විග්‍රහ කරගන්නේ? වර්තමාන ඒ කාලෙත් විවිධ විදිහට ඒක තිබුණා. වර්තමාන දේශපාලන විශ්වවිද්‍යාල දේශපාලනය භාවිතා වෙන්නේ ඍජුවම ජාතික දේශපාලන එයත් එක්ක. දැන් අපේ කාලේ මගේ පුද්ගලිකව මම දිගින් දිගටම අපි මගේ ස්කන්ඩායමේ අයට කිව්වේ අපි ජාතික දේශපාලනයෙන් ව්‍යුක්තව විශ්වවිද්‍යාල දේශපාලනයේ නියුක්ත වෙමු. මොකද හේතුව අපි ජාතික දේශපාලනයට යනවාද නැද්ද කියන එක ඉන්ඩිවිජුවල්ස්ට පුද්ගලිකව තීරණය කරන්න පුළුවන්. නමුත් අපි කණ්ඩායමක් හැටියට මේ ප්‍රතිපත්තියක් හැටියට ජාතික දේශපාලනයෙන් ව්‍යුක්ත වූ සරසවි දේශපාලනික නියුක්ත වුණේ. දැන් අද ඉන්න අය බොහෝ වෙලාවට ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂත් එක්ක ගනුදෙනු කරමින් තමයි කරන්නේ. ඊට අමතරව මේ ජනතා වික්ති පෙරමුණ හා පෙරටුගාමි සංවිධානය, විශේෂයෙන්ම පෙරටුගාමි සංවිධානය ඒ දේශපාලන යාන්ත්‍රණය පාලනය කරනවා විශාල වශයෙන්. නමුත් අපිට වාසනාවකට වගේ ඒ කාලේ ඇති වුණු අර විවිධ විශේෂ තත්ත්වය තුළ එහෙම ලොකු බලපෑමක් කරන්න බැරි වුණා. විශේෂම අන්තර් විශ්වවිද්‍යාල විශේෂ බල මණ්ඩලයේ පවා මම ක්‍රියාකාරීකෙක්ව හිටියා. නමුත් ජාතික දේශපාලනයෙන් විශාල බලපෑමක් වුණේ නැහැ අපිට. ඒක නිසා යම් කිසි දිශානතියකට ශ්‍රී ලාංකික දේශපාලන ශිෂ්‍ය දේශපාලනය ගෙනිහිල්ලා ඒකින් ප්‍රායෝගික ප්‍රතිඵල ලබාගෙන ලැබුණා. නමුත් මං හිතනවා එතනත් දැන් ලොකු ගැටලුවක් තියෙනවා කියලා. මං ආයේ කැමති මේ පොඩ්ඩක් නැවත විශ්වවිද්‍යාල යුගයට පියමං කරන්නට දිලිත් මහත්මයා. මේ දැන් ඔය කාලේ ඔබ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලේ තමයි සාමාන්‍යයෙන් තරුණ පරම්පරාවට යම් ඛේදවාසිකයක් ඇති වෙන්නේ ලංකාවේ දේශපාලනික ක්‍රමය තුළ. හැබැයි මේ සියල්ල පසු කළා ඔබේ නිර්මාණශීලීත්වය ගොඩනගා ගන්නවා, ඒක ගොඩ ගන්නවා. ඔබ අර කලින් කිව්වා වගේ ඔබ තිදෙනෙක් එකතු වෙලා ට්‍රයඩ් පටන් ගන්නවා. ඒකත් එක්ක මේ ඔබ හරි මේ සුන්දර කාරණාවක් කිව්ව මේ දේශපාලන කියන්නේ විශ්වවිද්‍යාලයේ මේ පද්ධතිය ඇතුළට ජාතික දේශපාලනය කොයිම වෙලාවකවත් ආවෙ නැහැ. ජාතික දේශපාලන ආවේ ඒක විශ්වවිද්‍යාලීය මට්ටමින් ඔබේ වෙනම කියන්නේ අපිට අපේ දේශපාලනය කරන්න පුළුවන් ඕක ඇතුළේ. කාගේවත් බලපෑම් වලට යටත් වෙලා දේශපාලනය කරන්න බෑ. නමුත් දැන් අද මේ වෙනකොට ඒ தත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා. මෙන්න මේ වෙනස ඇති වෙන්නේ කොයි කාලෙද? කොතනදද මේ වෙනස සිද්ධ වෙන්නේ? නෑ මං හිතන්නේ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල දේශපාලනය කියන එක බොහෝ වෙලාවට ඓතිහාසිකව තිබුණේ ජාතික දේශපාලනයත් එක්ක. ඒකට ව්‍යතිරේක අවස්ථාවක් තමයි මං හිතන්නේ අපිට 89 පස්සේ මේ සිදු වුණේ ඔබ කිව්ව ඒ ඛේදවාචකයත් එක්ක ලැබුණු අවස්ථාව. හැබැයි මං හිතනවා ඒක බොහොම සුන්දර අවස්ථාවක්. මොකද ඒකට ජාතික දේශපාලනයට බලපෑම් කරන ශිෂ්‍ය ව්‍යාපාරයට බලපෑම් කිරීමේ තිබුණු ඒ හැකියාව අඩුවීමත් එක්ක බිහි වුණා නිර්මාණාත්මක තාරුණ්‍යයේ දේශපාලනයක්. විවිධ අය විවිධ අත්දැකීම් පරීක්ෂණ කරා, විවිධ අත්දැකීම් ලබා ගත්තා. එතකොට ස්වාධීනව ස්වයත්තව තමන්ට තීරණ තීන්දු ගන්න පුළුවන් වැඩ කරා. දැන් අපි උදාහරණයක් ඇටිට නීති පීඨය ආශ්‍රිතව කරපු ඒ දේශපාලනෙන් බිහි වෙච්ච ජාතික දේශපාලන අපි කිමු තරු දේශපාලන තරු ඉන්නවා. ඉතින් ඒක ඒව බිහි වෙන්න අවස්ථාව ලැබුණේ ඒ තිබුණු තත්ත්වය තුළ. නමුත් එහෙම ස්වාධීනව හිතන්න පුළුවන් පරිසරයක්නේ තියෙන්න ඕන සරසවියක. නමුත් ඒක නැත්තෙම සරසවි දේශපාලනේ. දැන් ගත්තත් සරසවි දේශපාලනේ බොහෝ අය බොහෝම අන්ධානුකරණයෙන් යම්කිසි පාර්ශ්වයක් එක ගනුදෙනු කරනව ඇරෙන්න ඒගොල්ලන්ට ඒගොල්ල
පිළිම් ඒගොල්ලගෙන්ම මතු වුණු අදහස් නිර්මාණාත්මක අදහස් එහෙම දේවල් නැහැ. විශේෂයෙන්ම දැන් මේ සමාජවාදී චින්තනයක් ආශ්‍රිතව බිහි වුණු කණ්ඩායම් බොහොමයක් තාරුණ්‍ය අරන් කරගෙන ඉන්නවනේ. නමුත් මෙම සංකල්පයේම පවා අද මුළු ලෝකයේම මේ නැවත බලනවා. ඒක ප්‍රායෝගිකව බලනවා. දැන් උදාහරණයකට චීනය වගේ ගත්තොත්, සෝවියට් රුසියා වගේ ගත්තොත් මේකල මේක අලුත් තැනකට ගෙනහිල්ලා තියෙනවා. නමුත් අපි තාම සාම්ප්‍රදායික කතන්දරේ හිරවිලා ඉන්නවා. ඒකට හේතුව මේගොල්ල නිර්මාණාත්මකව හිතන්නේ නැති එක. ඉතින් ඒක සරසවිය තුල සිදු නොවිය යුතු දෙයක්. ඒක වෙන තැන්වල වෙන්න පුළුවන්. නමුත් සරසවිය තුල මේක කොහෙදි හරි අභියෝගයට ලක් වෙලා මේක අලුතෙන් කඩාගෙන අලුත් සංකල්ප එක්ක එළියට එන්න ඕන දෙයක්. නමුත් එහෙම එන්නේ නැති බවක් තමයි මට පේන්නේ. ට්‍රයඩ් කියන ආයතනයේ ඉතිහාසය බැලුවොත් අපි මෑත ඉතිහාසයේ ඔබ පිනී හිටපු, ඔබ අපේ භාෂාවෙන් කිව්වොත් ගොඩ දාපු වැඩසටහන්, ව්‍යාපෘති, නිෂ්පාදන සන්නාමයන් ඕන තරම් තිබෙනවා. ඒ අතරතුරේ දිලිත් ජයවීර මහතා විශේෂ වෙන්නේ ඔබේ දේශපාලන භාවිතාවත් එක්ක මට හිතන විදියට. ඒ තමයි දැන් ඉතිහාසය අපි ගත්තොත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ යුගය, ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහතාගේ පළමු දූර කාලයේ යුගයේදී අපේ රටේ තිබුණු ජනමාධ්‍ය භාවිතාව දේශපාලනයේ උදෙසා වන ප්‍රමාණය 2010න් පසුව සෑහෙන ලොකු වෙනසකට බඳුන් වුණා. යුද්ධය අවසන් වීම, ඒ සමග ඇතිවෙච්ච නිදහස් වටපිටාව, මේ සියල්ල එක්ක මගේ ප්‍රශ්නය, ඔබ ආයතනයක් විදියට දේශපාලන තීන්දු තීරණ රටේ බොහොම වැදගත් අවස්ථාවන් වල ඔබේ ආයතනය කටයුතු කරලා තිබෙනවා මේ දෙවන්ත කැම්පේන් සමග. දැන් තමයි මගේ ප්‍රශ්නය, ඒජන්සියකට පුළුවන්ද එහෙම රටක දේශපාලන නායකත්වයට ගේන පුද්ගලෙක් ශ්‍රී ලංකාවගේ ලෝකෙම වෙනව? එහෙදයි මම ගහන්නේ. අපේ වගේ ජන සමාජයක ඔබේ අත්දැකීම කොහොමද? එහෙම වෙනස් කරන්න පුළුවන්ද ඔබ කියන විදියට චරිත හදන්න? දැන් ඉස්සෙල්ලාම මෙහෙමයි, මම පුද්ගලිකව පිළිගන්නේ නැහැ අදේශපාලනික මිනිස්සු ඉන්නවා කියලා. අදේශපාලනික අය ඉන්නවා නම් මං ඒවලට කියන බොහොම ආත්මార్థකාමී මිනිස්සු. මිනිස්සුන්ට ආදේශපාලනික වෙන්න බෑ. මිනිස්සුන්ට යම් කිසි දේශපාලනයක් තියෙන්න ඕන. මොකද අපි වර්ගයක්, සමූහයක්, රටක්, ජාතියක් හැටියට එකතු වෙලා ඉන්නකොට අපි තීන්දු ගන්න ඕන අපේ වර්ගයාගේ දියුණුවට, අපේ සමූහයේ දියුණුවට. මේව නරක දේවල් නෙමෙයි. මේක නරකව යොදා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මං ඒ අතින් කුඩා කාලයේ සිටම ලාංකික දේශපාලනයට සංවේදීව වැඩුණු පුද්ගලෙක්. ඉතින් ඒක මගේ ජීවිතයේ සියලු භාවිතාව තුළ තියෙනවා. ඒකට හේතුව මම හිතනවා මගේ පෞද්ගලිකත්වය එන්න ආත්මార్థයෙන් ඔබට කියපු ජාතික අපේක්ෂාවන් සඳහා යම් කිසි දායකත්වයක් දෙන්න ඕන කියලා. ඉතින් ට්‍රයඩ් කියන ආයතනයේ තියෙන දේශපාලනය ඔය කියන දේශපාලනයට ඔබට ගියපු දේශපාලනයක් තමයි ආයතනික දේශපාලනය තියෙන්නේ. මම කියන්නේ ඕගනයිසේෂනල් පොලිටිකල් පර්ස්පෙක්ටිව් එක. ඒකට හේතුව අපි අතර එකඟතාවයක් තියෙනවා ආයතනයක් හැටියට. මම මේ කතා කරන්නේ ට්‍රයඩ් එක ගැන, වෙනත් ආයතනයක් නෙමෙයි. අපි අපේ අතන පටන් ගන්නකොට තිබුණා එහෙම අවබෝධයක්. අපි විශේෂයෙන්ම මේ ආයතනික ගොඩනැගුවේ දේශීය සන්නාම ඉදිරියට ප්‍රවර්ධනය කිරීම. ඒක දේශපාලන තීරණයක්. දේශීය සන්නාම ප්‍රවර්ධනය කිරීම කියන එක ව්‍යාපාරික තීන්දුවක් වෙන්න බෑනේ. එහෙනම් සියලු සන්නාම වෙන්න ඕන. එතකොට ඒ දේශීය සන්නාම ප්‍රවර්ධනය කරලා දේශීය ව්‍යවසායකත්වය එළියට ගේන්න ඕන, දේශීය ව්‍යවස්ථාවකට උදව් කරනවා කියලා පණිවිඩයක් අපි ඇතුලේ යනවා. එතකොට අපි දිගින් දිගටම කැපවී සිටියේ ශ්‍රී ලාංකික ශ්‍රී ලාංකික සන්නාම ගොඩනගන්න. එතකොට
ඒකෙන් එක්තරා අවස්ථාවකදී අපිට තේරෙනවා නම් මේ සන්නාමගොඩ නැගීමටත් ශ්‍රී ලාංකික ව්‍යවසායකත්වයට හිටගන්නත් ශ්‍රී ලාංකික දේශපාලනයෙන් ව්‍යුක්තව ඒක කරන්න බැහැ කියලා එතකොට අපිට සිද්ධ වෙනවා ශ්‍රී ලාංකික දේශපාලනයේ දිශානතියට යම්කිසි බලපෑමක් කළ හැකි නිර්මාණාත්මක දැන්වීමකරණයකේ දෙන්නේ. ඉතින් අපි ආයතනයක් හැටියට ඒ දැන්වීමකරණයේ තමයි යෙදුනේ. ඒකේ තිබුණු ලාභ අපේක්ෂාවන් ඍජු ලාභ අපේක්ෂාවන් ඔබට ගියපු යම්කිසි මේ පරාර්ථකාමී රට ගැන හිතපු හැඟීමක් අපේ ආයතනේ ඇතුලේ තියෙනවා. ඒකනේ අපි අනිත් ආයතනට වඩා වෙනස් වෙන්නේ. දැන් ඔබ අහපු ප්‍රශ්නයට බලපෑමක් කරන්න පුළුවන්ද කියලා මේ දැන්වීම කරන යෙදෙන බොහෝ දෙනා සමහර විට නොහිතන කාරණේ තමයි දැන් ඔබ මේ කරන ඉලෙක්ට්‍රොනික මාධ්‍යවල වැඩිම පිරිසක් අසන හොඳම වෙලාවේදී පණිවිඩය ගෙනියන්න අවස්ථාව තියෙන අපිට දැන්වීම කරන එකනට. මොකද ඒකනේ මේ වැඩිම ප්‍රේක්ෂක පිරිසක් අහන highest rated ප්‍රෝග්‍රෑම් එකේ පීක් එකේදී තමයි ඇඩ්වර්ටයිස්මන්ට් එකකට කපන්නේ. ඔව්. ක්‍රිකට් මැච් එකෙත් එහෙමනේ. ඔව්. ආ එතකොට ඒ වෙලාවේ අපිට පුළුවන් නම් අපේ පණිවිඩය ගැබ්බුණු තත්පර 30ක දැන්වීමකින් මිනිසුන්ට ආමන්ත්‍රණය කරලා මිනිසුන්ගේ සිතුම් පැතුම් වල වෙනසක් කරන්න සාධනීය වෙනසක් කරන්න මම හිතන්නේ ඒ වෙනස අපිටත් කරන්න පුළුවන්. අපි කළ යුතුයි. හැබැයි ඒක තව කෙනෙකුගේ දෘෂ්ටි කෝණයෙන් ඒ එසේ නොවිය යුතුයි කියලා හිතෙනවා නම් ඒගොල්ලොන්ටත් ඒ සමාන අවස්ථාව තියෙනවා කියන එක විතරයි මට කියන්න තියෙන්නේ. දැන් ඔබට තෝරා ගැනීමක් කරන්න උනොත් යම්කිසි අවස්ථාවක මම මේ කියන්නේ දේශපාලනික වශයෙන් ඔබ කිව්වාගේ අපි කවුරුත් දේශපාලන සත්ත්වයෝ. එතෙන්දී ඔබට ආයතනයක් විදියට පුළුවන්කම ලැබෙන්න ඕන ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකක් හෝ තුනක් ඔබ ළඟට එනවා ඔවුන්ගේ ව්‍යාපෘතියක් අරගෙන. ඔබ මේ තුනම තෝරගන්නවද නැත්නම් ඔබ ඔබේ තියෙන අර නිර්ණායක වලට යටත්වද ඔබ තෝරගන්නේ? මම කැමති මට අවස්ථාවක් ලැබෙන හැම වෙලාවකදීම මට පාලනයක් තියෙන හැම වෙලාවකදීම ඒ තීන්දුව ගන්නවා නම් මම ගන්නේ මම විශ්වාස කරන ජාතික දර්ශනයක් මත පිහිටලා. මේ ව්‍යාපාරික තීන්දුවේ එක ගැබ් වෙලා තිනවා. මම මේක විරුද්ධව කතා කරන්න කැමතියි. මම මේක අහගන්න කැමති නෑ. නමුත් අපි මේ ආයතනය ගොඩනගලා තියෙන්නේ අපි කියන කොන්සෙප්ට් එක උඩ. අපි ඔක්කොම එකතු වෙලායි මේ ගනුදෙනුව කරන්නේ. එතකොට සමහර අවස්ථාවල මේක වැතිරේක තියෙන පුළුවන්. නමුත් මේ ව්‍යාපාරික තීන්දුව ගැනීමේදී අපි හැම විටම සලකා බලා තියෙනවා එම ව්‍යාපාරික තීන්දුවෙන් මේ රටට විය හැකි බලපෑම. ඒක අදටත් දේශපාලන පක්ෂයක පිළිබඳ දැන්වීම කරන්නේදී නෙමෙයි අපිට ලැබෙන සන්නාමයක් දැන්වීම කරන්නේදී පවා අපි නැවතත් සිතනවා කණ්ඩායමක් හැටියට මෙන්න මෙම භාණ්ඩය හෝ සේවාව දැන්වීම නිර්මාණය කිරීම මගින් සමාජයට විය හැකි ප්‍රතිඵලය මොකද්ද? විශේෂයෙන්ම අපි කියමු යම්කිසි සන්නාමයක් අවකාශයක් තියෙනවා දේශීය සන්නාමයක් නැතුව අපි ඒ වගේ වැඩ කරනවා. තරඟකාරී දේශීය සන්නාමයක් නැහැ. ඒ ශේස්ත්‍රේ. එතකොට අපි ඒක අන්තර්ජාතික සන්නාමයක් වුණත් ප්‍රවර්ධනය කිරීමේ වරදක් අපිට පේන්නේ නැහැ. මොකද අතර නැති නිසා. නමුත් ඒකෙන් විය හැකි සමාජ බලපෑම ගැන හිතලා මුදලින් ඔබට ගිහිල්ලා ව්‍යාපාරික වාසිය ලාභයෙන් ඔබට ගිහිල්ලා අපි තීරණ තීන්දුව අරගෙන තිනෝ අර ගන්නවා ඉදිරියටත් අර ගන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රතිරූප ගොඩනැගීම සහ බිඳවැටීම කියන දෙකම ඇඩ්වර්ටයිසින් කොටස යටතේ සිද්ධ වෙන්න පුළුවන්. ඔබට ඇවිල්ලා නැද්ද පුද්ගල චරිත හෝ සන්නාම විනාශ කිරීමේ ව්‍යාපාරික යෝජනා? මෙහෙමයි, මම හැමදාම භාවිතා කරන වචනේනේ ඔය ආතල් කියන එක. විනාශ කිරීමේ කිසි ආතල් එකක් නැහැනේ. ඒක සැටිස්ෆැක්ෂන් එකක් නැහැ. ඒක හැපිනස් එකක් නැහැ. මම කැමති නැහැ මගේ ව්‍යාපාර කිසි ව්‍යාපාරයක් මේ සතුට නැති ව්‍යාපාරවල යෙදෙන්න. තව කෙනෙකුට හානියක් කිරීමෙන් කිසිම
කිසිම විනෝදයක් නැති නිසා ඒ වගේ වැඩ කරන්නේ නැහැ. ඇත්තටම අපි දේශ කරපු ශ්‍රී ලාංකික දේශපාලනේ අපි කරපු මේ නිර්මාණකරණේ දේශපාලනික නිර්මාණකරණේ මේ සංනිවේදන නිර්මාණකරණේ අපි දිහා බැලුවොත් අපි කරපු ඓතිහාසික අපි ගොඩනගපු කැම්පේන්ස් වල අපි ගියේ පොසිටිව් කියන ප්ලැට්ෆෝම් එකේ. අපි අර මඩ කියන මේ කැලට ගියේ නැහැ. මම කියන එක අවශ්‍යත් නැහැ කියලා. මඩ කියන එක අවශ්‍ය නැහැ. මේ ලාංකික ජනතාව ඊට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. මම හිතන්නේ අපි ඒ සාධනීය වෙනස කරපු අයගේ ගෞරවයත් යම්කිසි ගෞරවයක් අපිට ලැබෙන්න ඕන. දේශපාලන දැන්වීම කරන්නේ ඒ භාවිතාව ශිෂ්‍ය සම්පන්න භාවිතාවට ලොකු බලපෑමක් කරපු ආයතනයක් තමයි අපි. නමුත් දැන් වර්තමානයේ අපි දකිනකොට උදිරිත් මහත්මයා අපි කියන්නේ ඔබ ආයතනය පිළිබඳව එහෙම අපි පෞද්ගලිකව කතා කරාට නමුත් සමස්තයක් වශයෙන් ගත්තහම අපි දකින මේ සමාජ මාධ්‍ය භාවිතාවත් එක්ක මේ ඔය කියන විදිහේ මේ ආචාර ධර්ම පද්ධතීන් වලට අනුකූල වෙලා වැඩ කරන පාටක් අපිට පේන්නේ. ඒ කියන්නේ මේක මම දන්නේ නැහැ මේක මාධ්‍ය ප්‍රචාරණ ආයතන සංවිධාන ප්‍රචාරණ ආයතන වල තියෙන ගැටලුවක්ද එහෙම නැත්නම් මිනිස්සුන්ගේ තියෙන ගැටලුවක්ද ඒක වැඩ කරන අයගේ තියෙන ගැටලුවක්ද එහෙම නැත්නම් මේ සමාජ මාධ්‍ය ජාල භාවිතා කරන අපේ තියෙන ගැටලුවක්ද කියලා මේ 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 தත්තෙට මේ සමාජයේ පත්තර තියන්නේ. ඒ කියන්නේ අපි තව ප්‍රශ්නයක් මම ඕකටම මම ඇඳලා ඔබෙන් අහන්නම් මට ඒ දෙකටම පිළිතුරු අවශ්‍යයි. දැන් සමාජ මාධ්‍ය ජාල භාවිතා කරන්නේ අපි ගත්තාම දැන් මේ අපේ රටෙන් ඔබට ගිහිල්ලා අපි සාමාන්‍යයෙන් යුරෝපය වගේ රටවල් සාමාන්‍යයෙන් අපි හිතන අපි කියන විදිහට යම් කිසි ආකාරයකට මානව වශයෙන් හෝ ආර්ථික වශයෙන් සංවර්ධනය වෙච්ච රටවල් සමාජ භාවිතා කරන සමාජ මාධ්‍ය ජාලය භාවිතා කරන විදිය වෙනස්. අපේ මිනිස්සු ඒක භාවිතා කරන විදිය හරි වෙනස්. බොහෝ වෙලාවට අපි දකින්නේ මේකෙන් මේ අවශ්‍ය කරන ඵල ප්‍රයෝජනෙ ගන්න නැද්දෝ කියලා අපිට හිතෙනවා. ඇයි මේ මේ මෙහෙම වෙනසක් සිද්ධ වෙලා තියෙන්නේ? මේ වෙනස අපිට අපේ මිනිස්සුන්ගේ ඔළුව හදන එක අපිට කරන්න බැයිද? සතුරංග මේක මෙහෙමයි මගේ කියවා ගැනීම. අපේ ඓතිහාසිකව මේ විශේෂයෙන්ම පසුගිය දශක දෙක තුන තුළ මේ වැඩේ පටලවාගෙන තියෙනවා කියලා මට හිතෙන්නේ. මේක යනවා මේ මිනිස්සු දැන් පුද්ගලික සතුට අරබයා නෙමේ සියලුම අපි සියලු දේ කරන්නේ. අපේ පෞද්ගලිකව අපිට ඒ දැනෙන සතුට සඳහා මෙන්න මේ මූලික සංකල්පය පටලවාගත්ත ගමන් මේක වෛරස් එකක් වගේ මුළු සමාජගත වෙනවා. මිනිස්සු දන්නේ නැහැ මිනිස්සුන්ට සල්ලි ඕන ඇයි කියලා. මිනිස්සු දන්නේ නැහැ මිනිස්සුන්ට පඩි වැඩියෙන් ඕන ඇයි කියලා. මිනිස්සු දන්නේ නැහැ මිනිස්සුන්ට බලය ඕන ඇයි කියලා. එතකොට වුණාම මේ මාධ්‍ය ඒ කතාවම එහෙමම වෙනවා. දැන් උදාහරණයක් ඇටියට ඔබතුමා කිව්වා වගේම ඇඩ්වර්ටයිසිං ශාස්ත්‍රය ගත්තොත් මේ දැනීම් කරන ශාස්ත්‍රයේ මම දකිනවා මේ ආචාර ධර්ම පිළිබඳ ලොකු ප්‍රශ්නයක්. හේතුව දැන් මම ඇඩ්වර්ටයිසිං ඉන්ඩස්ට්‍රි එකට මේකට මෙච්චර ඇලුම් කරන්නේ ආදරය කරන්නේ මම දකින ආතල්ම මේ ශාස්ත්‍රය තමයි මේක. මොකද උදේ නැගිට්ටම මට තියෙන්නේ හිතන්න. මට තියෙන්නේ ලියන්න. එලියන දෙත් ඊයලියපු දෙන්නේ මේ අද හෙට ලියපු දෙන්නේ මේ අනිද්දට අද ක්ලයන්ට් වෙනස් හෙට ක්ලයන්ට් වෙනස් අනිත් එක වෙන ලියන අයට වගේ නෙමෙයි ලිව්වම ඒකට මුදල් ලැබෙනවා විශාල මුදල් ලැබෙනවා එක 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 පොඩි අයිඩියා එකකට අපිට මිලියන් ගාණක් ලැබෙනවා වාඩි වෙලා හිතන්න අනිත් එක හිතන පිරිසක් එක්ක වාඩි වෙන්න හිනා වෙන්න ඒක මේ පුදුම ආශාදජනක ශාස්ත්‍රයක් නෙමෙයික. නමුත් මේ ශාස්ත්‍රයේ ඉන්න අයත් ඔළුවේ අත ගහගෙන මේ මේ අධික පීඩනයකින් ඉන්නවනම් මං හිතන්නේ මේ වැඩේ මුලින්ම නාගෙනනේ. අන්න ඒකයි මගේ මට තියෙන ප්‍රශ්නේ. ඒතෝ ආචා ඊළඟට මේ අනවශ්‍ය තරගකාරීත්වයකට යන්න කිසිම හේතුවක් නැහැ නිර්මාණකරණයේ දෙන අය. මොකද මට එන අයිඩියා එක මට එන කොන්සෙප්ට් එක මට 100% ෂුවර් නම් තව කෙනෙකුට එන්නේ නැහැ කියලා අපි අතර තරගයක් නැහැනේ. ඒක මේ සපත්තු හදන කම්පැනි දෙකක් අතර තරඟ තියෙන්න පුළුවන්. සොසේජස් හදන කම්පැනි අතර තරඟ තියෙන්න පුළුවන්. මොකද ඒ වගේම භාණ්ඩයක් හදපු නිසා හදලා ඒක ගැවිලා මේ මරා ගන්න පුළුවන් වෙනදපොලේ. නමුත් මගේ දැන් මට ඔළුවට එනවා උදාහරණයක් අපි වෙනුවෙන් අපි කොන්සෙප්ට් එක. ඉතින් මට මේක ෂුවර් කාටවත් එන්න විදියක් නැහැ මේ කොන්සෙප්ට් එක ඔළුවට. මොකද මම හිතලා මටම ඔළුවට ආපු එකක් මේක.
එතකොට මම මොකටද අනිත් මිනිස්සු ගැන වරි වෙන්නේ? අනිත් තරඟකාරීත්වය ගැන වරි වෙන්නේ? කිසිම තරඟකාරීත්වයක් නැති ලෝකයේ තියෙන එකම ක්ෂේත්‍රයක් තියෙනම් ඒක තමයි මේ ඇඩ්වර්ටයිසින් ක්ෂේත්‍රය. ඒකනේ මම මේ අදටත් මේක මෙච්චර ආදරය කරන්නේ, ඇලුම් කරන්නේ මේක මේ වෙනත් ව්‍යාපාර ගුණක් එක්ක මම ගනුදෙනු කරද්දි මම අදටත් ආසම ව්‍යාපාරය තමයි දැන්වීම කරන්නේ. මොකද මට හිතන්න නිර්මාණශීලීව හිතන්න, හිතලා පොඩි පොඩි ජිංගල් එකක් ලියන්න, ලියලා අඳින්න, ඊට පස්සේ ගිහලා ෂූට් කරනකොට ෂූට් එකෙත් කොටස්කාරයෙක් වෙලා පොඩි ආර්ට් ඩිරෙක්ෂන් එකක් කරලා මම ආයිමත් කියනවා වගේ රාතල් එකක් තින වැඩක්. නමුත් අර කියනවා වගේ මේක මේ පටලවාගෙන මිනිස්සු. ඊළඟට සමාජ මාධ්‍ය භාවිතය ගත්තොත් හරි, මේ මාධ්‍ය භාවිත ගත්තත් හරි, අපි මගේ අවංක හැඟීම තමයි අපි තුන්වෙනි ලෝකයේ රටක් වෙලා තියෙන බවට තේරෙන්න නම් අපිට පුළුවන් අපේ සමාජ මාධ්‍ය භාවිතය දිහා බලන්න. අපේ තුන් ඕනම මිනිහෙකුට ගිහිල්ලා බැලුවොත් අපේ ශ්‍රී ලාංකික මේ පුද්ගලයන් හා කණ්ඩායම් සමාජ මාධ්‍ය භාවිත කරන විදිහ ඔන්න පේනවා. අපි තුන්වෙනි ලෝකේ තාම රටක් දියුණු වෙමින් පවතින රටක් කියලා පේනවා. ඒකට හේතුව අපි තාමත් මේ ගැටලුව ලියාගෙන නැහැ. මේක ලියා ගන්න ඕනේ. මේ ලියාගෙන මේ අපිට ලැබිච්ච මේ අවස්ථාවෙන් ප්‍රයෝජනේ අරගෙන අපි සතුටෙන් ඉන්න ක්‍රමයේ හොයාගෙන යන්න පුළුවන්. ඒක තමයි කරන්න ඕන. හොඳයි. අපි යන කලින් චතුරාංග මේ සමාජ මේ මාධ්‍ය භාවිතාව ගැන උතුමා අදහසක් පළ කරපු නිසාම ඒකේ තව අපි එක කාරණයක් කතා කළා. ඒකට අපිට ඒ ගැන කතා කිරීම අවසන් කරන්න පුළුවන් ඊළඟ විරාමයේදී. අපේ රටේ මතයක් තියෙනවා ජයවිර මහත්මයා, මේ ප්‍රධාන මාධ්‍යවල ඇත්ත කියන්නේ නැහැ, අපි විස්තරේ දැනගන්නේ සමාජ මාධ්‍ය වලින් කියලා. මේක ගෙදර සාලේ තියෙන ප්‍රශ්නයක්. බොහෝ වෙලාවට දැන් රූපවාහිනී නාලිකාවක, එහෙම නැත්නම් ගුවන්විදුලියක, පුවත්පතේ යන කිසියම් තොරතුරක් කෙනෙක් පැහැදිලි කරද්දී සමාජ මාධ්‍ය හොඳටම භාවිතා කරපු කෙනා කියනවා, මොන පිස්සුද, ඕක වැරදි, ඕක ඇත්ත කතාව, ඕක නෙමෙයි ඇත්ත කතාව, මෙන්න මේක. මේක තිබුණා මේකේ CCTV දර්ශනත් එක්ක Facebook එකේ. මේක තමයි මේ සාමාන්‍ය ජනවහරේ ඒ අදාළ සිදුවීම සම්බන්ධයෙන් දෙන නිර්වචනය ගෙදර ඉන්න වෙන කෙනෙක්. එතකොට සමාජයේ ආයිසරයක් මතයක් කියනවා, මේ ප්‍රධාන මාධ්‍ය, ප්‍රධාන ධාරාවේ තියෙන මාධ්‍ය, බහුජන මාධ්‍ය, පිළිගත් ජනසන්නිවේදන ආයතන මේ රටට ඇත්තම කියන අය නෙවෙයි දෝ කියලා. එතෙන්දී සමාජ මාධ්‍ය වලට එරෙහිව නෑ උඹලා කියන්නේ බොරු, අපි තමයි හරි කියන්නේ කියලා ප්‍රධාන මාධ්‍යත් හිතන්න පොඩි යන්නේ නැති බවක් පේනවා. මේක ඔබ දකින්නේ කොහමද? මේකේ ඔකේ යම් කිසි අතටිනෝ හේතුව ලෝපුරා මාධ්‍ය එක්ක රජයට අයිති, එක්ක පුද්ගලයන්ට අයිති. රජයට න්‍යාය පත්‍රයක් තියෙනවා, පුද්ගලික අංශයට න්‍යාය පත්‍රයක් තියෙනවා. එතකොට පුද්ගලික අංශයකේ න්‍යාය පත්‍රය තීරණය වෙන්නේ සමහර විට ආයතන හිමිකරුවා, ආයතන අධ්‍යක්ෂක මණ්ඩලයේ ආයතන තියෙන ව්‍යාපාරික අරමුණු ඒවත් එක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි වගේ රටවල් වලදී මේ දේශපාලනත් එක්ක බද්ධ වුණාම සමහරට ව්‍යාපාරික අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා භාවිතයක් තියෙන්න පුළුවන්. මම මෙහෙම නෑ කියන්නේ නෑ. මම පෞද්ගලික විශ්වාස කරනවා, මට ලැබුණු හැම අවස්ථාවකදීම සහ ලැබිච්ච මේ අවස්ථාවේදීත් මගේ අනෙකුත් ව්‍යාපාරික මාධ්‍ය භාවිතයේදී මම ව්‍යවසායකත්වය පමණක් ඒකට ආයෝජනය කළා. මම මගේ අපේ භාවිතය තුළ අපි නම් එහෙම කරන්නේ නැහැ, මම එහෙම කරන්නේත් නැහැ. නමුත් එහෙම භාවිතයක් තියෙන්න පුළුවන් තියෙනවා ව්‍යතිරේක අවස්ථා කීපයකට හැරෙන්නට. නමුත් මේ සමාජ මාධ්‍ය විසින් වැඩියෙන් ඇත්ත කියනවා කියන එක එකයි, මේකයි ඇත්තම කරුණු දෙකක්. මොකද සමාජ මාධ්‍යයට නැති සාම්ප්‍රදායික මාධ්‍යයන්ට ඇති යම්කිසි මේ කන්ට්‍රෝල්ස් ගොඩක් මේ පාලනයන් ගොඩක් තියෙනවානේ. දැන් අපිට ඇඩ්‍රස් එකක් තියෙනවා, අපිට PO box එකක් තියෙනවා, අපිට ඊමේල් එකක් තියෙනවා, බිස්නස් රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් තියෙනවා, අධ්‍යක්ෂක මණ්ඩලයක් ඉන්නවා. ඒ පළවෙනියටම අපි මේ සියල්ල ප්‍රවසීමෙන් යම්කිසි මිනිකු පුද්ගලිකට අපහසයක් වෙන්න පුළුවන්, ආයතනයකට අපහසයක් වෙන්න පුළුවන්. ආයතනක මේ ඒ කියන්නේ අපි ලොකු වගකීමකින් බැඳලා ඉන්නවා සිවිල් නීතිය යටතේ. අනිත් පැත්තෙන් ගත්තොත් සමාජයට විශාල බලපෑමක් කරන්න පුළුවන්. මොකද ආයතනයකින් එළියට එන පණිවිඩයකට ලොකු බරක් තියෙනවා.
එතකොට ඒක මිනිස්සු විශ්වාස කරලා තීරණ තීන්දු ගන්න පුළුවන්. නමුත් සමාජ මාධ්‍යකින් යම්කිසි CCTV ෆුටේජ් එකක් දානකොට සමහර සංවේදී දර්ශන අපිට හිතාමතාම උදාහරණයක් හැටියට ගත්තොත් අයින් කරන්න වෙනවා. ඒක අයින් කරන්න වෙන්නේ වගකීමක් වගකීතු මාධ්‍යයක් හැටියට එහෙම කරන්න වෙනවා. සම්ප්‍රදායන්ට ගරු කරන්න වෙනවා. නීතියට ගරු කරන්න වෙනවා. නමුත් ඒක එහෙම නැති අවකාශයක් තමයි සමාජ මාධ්‍යයට තියෙන්නේ. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ සමාජ මාධ්‍යයන් විසින් ගෙන එන පණිවිඩ වගකීම් සහගතයි නිවැරදි කියලා. දැන් සමාජ මාධ්‍යයේ මම දැකලා තියෙනවා සමහර වෙලාවට ඉතාම අසාධාරණ විදිහට සංස්කරණය කරන ලද දර්ශන. ඉතින් සම්පූර්ණ වෙනස් පණිවිඩයක් ගෙනියන්න පුළුවන්. ඉතින් සාම්ප්‍රදායික මාධ්‍යයන් යම් කිසි මට්ටමකින් සමාජයේ ගෞරවය දිනා ගැනීමේ උත්සාහයක නිරත විය යුතුයි කියන එකයි මගේ විශ්වාසය. මීට වැඩිය මොකද මේ පෞද්ගලික මාධ්‍යයන් විශේෂයෙන්ම පේන්න ගත්තොත් මේ පෞද්ගලික න්‍යාය පත්‍රයක් සඳහා තමන්ගේ විශේෂයෙන්ම ප්‍රවෘත්ති කාලීන වැඩසටහන් මෙහෙමනවාය කියන එක එයින් අර ගෞරවය නැති වෙලා තමන්ගේ සන්නාමයට හානි කරගන්න පුළුවන්. මං හිතනවා මේ ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික මාධ්‍ය ඒක ගැන සැලකිලිමත් විය යුතුයි කියලා මගේ විශ්වාසය. ඉතින් හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ සම්පූර්ණයෙන් ලිහා දැමු සමාජ මාධ්‍ය විසින් ගෙන එන පණිවිඩය හරියට වැඩිය හොඳ පණිවිඩයක් කියලා. මොකද හේතුව දැන් මේ සමහර දේවල් පෙරාගත්තමනේ ඒකේ කසාය වගේ වුණත් පෙරාගත්තමනේ ඒකේ ගුණේ තියෙන්නේ. ඉතින් අපේට යුතුකමක් තියෙනවා සාම්ප්‍රදායික මාධ්‍යයන්ට මේක පෙරලා දෙන්න. හැබැයි පෙරනකොට අපි පෙරන්නේ කොහොමද පෙරන්නේ මොන විදිහටද කියන එකේ වගකීම අපිට තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා ලංකාවේ ඉන්න ජනතාව තේරුම් ගනී කියලා මේ සමාජ මාධ්‍ය මත පදනම්ව එහින් එන තොරතුරු මත පදනම්ව තීරණ ගන්න මේ තියෙන පුරුද්ද වෙනස් කළ ගත යුතුයි. මොකද හේතුව ඒක මහා භයානක තත්ත්වයක්. ඒ කියන්නේ ඒ වගේම ඕකේ අනිත් පැත්ත උදනක් පටලවා ගැනීමක් තියෙනවා නේද තුමා සහ මේ කියන්නේ සමාජ මාධ්‍ය වගකීමකින් යුතුව මේ මිනිස්සුන්ට තොරතුරු දිය යුතු මාධ්‍යත් සමහරක් වලට සමාජ මාධ්‍ය පිටිපස්සෙන් යනවා අපි දකිනවා. මේක පිළිබඳව ඔබේ අදහස මොකද්ද? මේ කියන්නේ අදාළදී අදාළ කෙනා කිරීම සමාජ මාධ්‍ය වලත් මේක දකිනවා. අදාළ කෙනා නෙවෙයි මේ අදාළදී කරන්නේ. මේ වගේ දේවල් අපි මේ සමාජ ක්‍රමයේ තුලම දකිනවා. ඔක තව දුර ටිකක් දිගු කරොත් එහෙම වගේ මේ සමාජයේ තුලම දකින මේක පැතිකඩක් නේ මාධ්‍ය කියන්නේ. මාධ්‍ය වෙන් කරන්න බෑ මේ අනිකුත් ආයතන වලින් සමාජයම යම්කිසි මට්ටමක සංකූලත්වයකට යම්කිසි මට්ටමක කොම්ප්ලෙක්සිටි ඒ කියන්නේ සංකීර්ණත්වයකට පත් වෙලා තියෙන වෙලාවක සමාජයම මෙහෙම පොඩි අවුලක ඉන්න වෙලාවක මං හිතන්නේ මාධ්‍යෙන් විතරක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා මේ පිරිසිදු භාවිතයක්. ඒක සරසවියේද කන්තෝරුවේද ගොවිපලේද හැම රටේම ඒක තියෙනවා. මගේ පෞද්ගලික මතය අනුව නම් ඒක බොහොම ආර්ථිකමයයි. මේ දියුණුව කියන්නේ බොහෝ වෙලාවට මේ භෞතික දියුණුවත් එක්ක දැන් අද ලෝකේ මිනිස්සු අප්ග්‍රේඩ් කරගන්නවා තමන්ගේ සිතුම් පැතුම් පවා ඇඳුම් පැළඳුම් සියලු දේ. එතකොට ඕකේ ඊර්ෂ්‍යාව වෛරය ක්‍රෝධය කියන දේවත් මේ මං හිතන්නේ අඩු වෙනවා. මම මේ කියන්නේ සාම්ප්‍රදායික සමාජය ගැන. ඉතින් ඔබට කියපු භාවිතාවක් කියවීමක් මට පෞද්ගලිකව තියෙනවා. මං හිතනවා මේ ආධ්‍යාත්මික දියුණුවකින් මේකේ ප්‍රශ්න විසඳ ගන්න ඕන කියලා. නමුත් මම කියන්නේ දැන් වෙන වැඩේ. එතකොට මේක මාධ්‍ය ආයතන වලට හරි පුද්ගලයා දැම්මේ නෑය හරි පුද්ගලයන් නැතිය කියලා කියන මේ සියලු දේ ඒකෙම මේ නිරීක්ෂණයක්. හේතුව හරි පුද්ගලයා කවුද? හරි පුද්ගලයා එන්නේ කොහොමද? කොයි පසුබිමකින්ද? කොයි අධ්‍යාපන පසුබිමකින්ද? කොයි වගේ මානසික මට්ටමකින්ද? ඉතින් මේ මිනිස්සු කොහෙන්ද හොයන්නේ? මුළු සමාජයම මෙහෙම තත්වයකට පත් වෙනකොට මෙහෙම අවුලක් හැමදැනම හිතෙනවා. ඉතින් එතකොට මේක මාධ්‍යෙන් ඉන්නකොට පොඩ්ඩක් දැනෙනවා වැඩි. නමුත් මේගොල්ලෝ ඉන්නවා පොලිසියෙත් ඉන්නවා, මේගොල්ලෝ පාරෙත් ඉන්නවා, මේගොල්ලෝ ගමෙත් ඉන්නවා, මේගොල්ලෝ කැම්පස් එකෙත් ඉන්නවා, මේගොල්ලෝ හැමතැනම ඉන්නවා. ඉතින් මේ ඔක්කොම අපි එකතු වෙලා මේ ඔක්කොම එකට ගොඩ එන්න ඕන වැඩක් තමයි කරන්න ඕන. මේක ඒකත් අපිට කරන්න වෙන්නේ සම්පූර්ණ මුළු සිස්ටම් එකම කුඩු පට්ටම් කරලා දාලා නැවත ගොඩනැගීමෙන්ද නැත්නම් මේක ලොකු ආකල්පයේ වෙනසක් අවශ්‍යයි.
කියලා මුළු සමාජයේ මං හිතන්නේ ඉල්ලීමක් හඬගා කියනවනේ ඒක පේනවනේ ඒකේ ලොකු බලපෑමක් දේශපාලනය විසින් කරන බව පේනවා ඒ දේශපාලනය නැවත කියවා ගැනීමක් නැවත දැකීමක් ඒ භාවිතය පිළිබඳ නැවත විප්ලවීය දැකීමක් අවශ්‍යයි කියලා මං හිතනවා බොහෝ දෙනාට විශේෂයෙන්ම තාරුණ්‍යට දැනිලා තියෙනවා ඒගොල්ලන්ට නැත්තේ මේකට අවශ්‍ය මෙවලම් ඉතින් ඒවම අවශ්‍ය මෙවලම් නැති නිසා මේගොල්ල මේ සමාජ මාධ්‍ය සෝෂල් මීඩියා කියන එක මෙවලමක් කරගෙන තියෙනවා නමුත් මේක අපිට තාමත් අලුත් මෙවලමක් නිසා මේක සමහරట్లాට අපි භාවිතා කරනකොට මේ පොඩ්ඩක් එළියට ගිහිල්ලා ක්‍රීස් එකෙන් එළියට ගිහිල්ලා භාවිතා කරනවා වගේ පෙනුනත් එහෙන් අපි කියවා ගති යුත්තේ මේ තාරුණ්‍යය ඉල්ලා සිටින්න යම්කිසි විප්ලවීයමය වූ ආකල්පමය වෙනසක් එක්ක බද්ධ වුණු දේශපාලනික වෙනසක් ඉල්ලා සිටිනවා. ඉතින් ඒකත් එක්ක තමයි මම හිතන්නේ යම්කිසි මට්ටමකින් අපිට මේ ලීප් ෆ්‍රොග් එක සැරේට උඩට පනින්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අපි මේක ඒ විදිහටම කරලා අර කියමනක් තියෙනවනේ ඇරිස්ටෝටල් තෝ කියලා තියෙන මං හිතන්නේ අර එකම දේ නැවත නැවත කරලා වෙනස් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා නම් ඒකට කියන වචනය තමයි ඉන්සැනිටි. ඒ කියන්නේ පිස්සුව කියන එක. ඒ කියන්නේ අපි ආයිමත් මේ දේම කරලා වෙනස් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න බෑ. වෙනස් දෙයක් කරොත් වෙනස් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මං හිතන්නේ මේ සමාජයේම දැන් මේ කියන්නේ ඒකයි මේ 225 දෙනාම එපා, මේ දේශපාලනයම එපා, මේ අවුරුදු 70ක් අපිට මේ මේ වැඩේ අපි අනාගෙන තිනවා කියලා කියන්නේ ඒ බුරබුරා නැගෙන තමන්ට තියෙන මේ frustration එක. ඒක තමයි මේ එළියට එන්නේ. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා මාධ්‍ය දැන්වීම් කරෝ දේශපාලනඥයෝ අපි ඔක්කොම එකතු වෙලා වෙනසක් කරමු. අපේ අධිකාරී පත්‍ර හැදෙන්නේ දේශපාලඥයා මූලික කරගෙන නේ මිසෝ ජයවීර. මම බොහොම සරලවම අපි මේ ප්‍රශ්නේ කතා කරොත් අපේ රටේ සිවිල් සංවිධාන හෝ පුරවැසි සංවිධානවල දේශපාලන බලපෑම හරිම දේශපාලනිකයි. ඒවා ඇත්තරම එහෙම ජනතාවගේ පැත්තේ ඉඳලා කරන ඒවා නෙමෙයි. නමුත් ලෝකේ බොහෝ දියුණු රටවල් වල ඒ එහෙම වෙන්නේ නැහැ. බලපෑම් කණ්ඩායම් ප්‍රෙෂර් ගෲප්ස් හරි පවර්ෆුල්. දැන් අපි අසන්නම උදාහරණයක් ගත්තොත් අපිට එන කුණු ආපු කන්ටේනර් ගොඩ දැන් නැවත යවන්නත් බැරි තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. හැබැයි ඊට එරෙහිව නැගෙන සමාජ මතය, සමාජ විරෝධතාවය හරිම මලානිකයි. අපි අර විල්පත්තුව රැකගැනීම උදෙසා තමන්ගේ Facebook ප්‍රොෆයිල් පික්චර් එක මාරු කරගත්තු අය මේ කුණුගොඩ නැවත රටින් බැහැර කිරීම සඳහා අඩුවතර මම මේ කියන්නේ බලපෑමක් නොකළත් එවැනි විල්පත්තුවේ බලපෑමත් හරි මලානිකයි. එහෙම බැලුවා ඕ යම් තත්ත්වයකට සාපේක්ෂව බැලුවොත්. හැබැයි ඒ සියල්ලම කෙලවරේ අවසානයේ පේන්නේ දේශපාලන යම් අරාජිකත්වයක්. මේක නායකත්වය පිළිබඳ අරාජිකත්වයක්. එහෙම ඍජු තීරු తీරන ගන්නේ නැහැ. ඔබ කිව්වා වගේම අර තාරුණ්‍යයට අවශ්‍ය මෙවලම් ඔබම කියන ඒ දේශපාලන නායකත්වයේ නොලැබීම මම මේ නැවත පැහැදිලි කරන්නෙත් මම හිතන්නේ එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. වගකීම් බාරගන්න කෙනෙක් නැහැ. ඒ සදා පෙරේ සිටින කෙනෙක් නැහැ. අන්න ඒක චේන්ජ් කරන්න මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක්වත් නැහැ. අවසානයේ බලනකොට ඡන්දේ පමණයි, කතරේ පමණයි තියෙන්නේ. එතන වෙනස් කරන්න ඕන කොහොමද? මේක මේ පිළිබඳ මගේ කියවා ගැනීම යම් කිසි විදියකට ආන්දෝලනාත්මකයි කියලා හිතන්න පුළුවන්. නමුත් මම හිතන්නේ සිවිල් සමාජය කියලා අද මේ ශ්‍රී ලංකාවේ භාවිතාවන බොහෝ එසේයි කියා ගන්නා සංවිධාන සිවිල් සංවිධාන නෙමෙයි. ඒවා ව්‍යාපාර, ඒවා ව්‍යාපාරික අරමුණකින් ඉෂ්ට කරන මේ හදපු මේ ආයතන. ඒවයි තියෙන්නේ ව්‍යාපාරික අරමුණක්. ඒගොල්ලන්ට තියෙනවා මුදල් ලැබෙන ක්‍රමයක්. මුදල් ලැබෙන ක්‍රමයට අවශ්‍ය මේ සර්විස් ඩිලිවරි එකක්, සේවා සැපයීමක් කළ යුතුයි. ඒ සේවා සැපයීම භූගෝලීය දේශපාලනය ජියෝපොලිටික්ස් එක බැඳිලා තියෙනවා. එතකොට මේ ඔයගොල්ලෝ ඇවිල්ලා සර්විස් ප්‍රොවයිඩර්ස්ලා. ඒගොල්ලෝ මේ සිවිල් සමාජයේ සංවිධාන කියන්නේ පොළොවෙන් මතුණු සංවිධාන. හරිනම්
ජනතා අපේක්ෂාවන් ඉෂ්ට කරගන්න පොළොවෙන් නැගිටපු මේ ස්වාධීන පුද්ගලයෝ එකතු වෙලා කණ්ඩායමක් හැටියට එකතු වෙලා මතයක් සඳහා පෙනී සිටිනවා. ඒකට අපි කියනවා සිවිල් සංවිධාන කියලා. මේ ලංකාවේ තියෙන සිවිල් සංවිධාන එහෙම නෙමෙයි. බහුතරයක් සිවිල් සංවිධාන විදේශීය අරමුදල් වලින් යැපෙන ව්‍යාපාරික සංවිධාන. ඒගොල්ලෝ පෞද්ගලික ජීවිතයේ පෞද්ගලික අභිලාෂයන් ඉෂ්ට කරගන්න හොඳින් ඉන්න හොඳ භෞතික ජීවිතයක් ගත කරන්න සැප පහසු ජීවිතයක් ගත කරන්න අටවා ගත්තා වූ සංවිධාන බොහොමයක්. බොහොමයක් කියන්නේ බොහොමයක්ම සංවිධාන. එහෙමයි. එතකොට මිනිස්සු මේව සිවිල් සංවිධාන හැටියට දැකලා මේගොල්ලගේ පිටිපස්සේ ගිහිල්ලා තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න ගියොත් අර ආයුධ හොයන්න මේ ගඟට ගිය මේ එකාට වෙච්ච දේ තමයි වෙන්නේ. ඒ ආයෙ එන්නේ නැහැ. ඉතින් ඒක නිසා ආයුධ පෙන්වන්න මේ ඉතින් ඒ වගේ තමයි මේ මේ මේක ඇවිත් තියන්නේ එක තැනකට. දැන් මේක ඇවිල්ලා තියෙන්නේ මිනිස්සු මේක හරියට කියවගත්තේ නැත්නම් මහා ව්‍යාපාරක ජාලයක කුටස්කාරයන් වෙත මේ දේශපාලන සිවිල් සංවිධාන සමහර පාරම්පරික දේශපාලන ව්‍යාපාර මේව ඔක්කොම අද මේ මිනිහ ගොනාට අන්දලා තමන්ගේ ව්‍යාපාර කරනවා. මේක නිකන් බෝඩ් එකක් නැතුව කසිප්පු විකුණනවා වගේ වැඩක්. දැන් අපි බාර් එකක ලයිසන්ස් අරගෙන බාර් එකක බෝඩ් එකක් ගහලා විකුණනකොට උට ගෙවන්න වෙනවා, මේ ටැක්ස් ගෙවන්න වෙනවා, බාර් එකට ලයිසන්ස් ගෙවන්න වෙනවා, මේ පිළිවෙලට මිනිහෙක්ව දාලා කැෂියර් කෝඩුවේ දාලා පඩි ගෙවලා EPF ගෙවන්න වෙනවා. එහෙම නැතුව පිටිපස්සේ දොර ඇරලා විකුණනකොට මේ මුකුත් නැහැ. මේ ව්‍යාපාර කරන්න යන්නේ ඒ වගේ බදු ගෙවන්නෙත් නැතුව, EPF ගෙවන්නෙත් නැතුව, මුකුත් ගෙවන්න නැතුව සිවිල් සංවිධානය කියලා සමහර දේශපාලන පක්ෂය කියලා, දේශපාලන පෙරමුණු කියලා මේගොල්ලෝ ව්‍යාපාර කරනවා. ඉතින් අහිංසක ජනතාව හිතන් ඉන්න විල්පත්තුව බේරගනි කුඩු කන්ටෙන්ටරේ ආපහු යවයි මේ සිවිල් සංවිධානය මෙතියත් වෙලා කියලා. ඒව හැම වෙන්නේ නැහැ. එතකොට ඒත්නත් වෙන්නේ දේශපාල මේ ආර්ථික ගනුදෙනුවක්. මේ ආර්ථික ගනුදෙනුව කොයි මට්ටමෙන් විල්පත්තුවත් එක්ක ගනුදෙනු වෙනවද, කුණු කන්ටේනරෙත් ගනුදෙනුවද කියන්නේ මේ අපි ඇඩ්වර්ටයිසිං කරනවා වගේ වැඩක්, බිස්නස් එකක් කරනවා වගේ වැඩක්. එකම දේ ඒ වෙනුවේ පෙනී සිටීමට කතරම් ගෙවනවද? අන්න හරි. ඉතින් උන්න ඕක කියවගත්තොත් අපිට තේරෙයි මේ සිවිල් සංවිධානය කරන්නේ මොකද්ද, අර සිවිල් සංවිධානය කරන්නේ මොකද්ද. මේ කිසිම සිවිල් සංවිධානයක් මම දැනුවත්ව නිර්මල අපේක්ෂාවකින් එම සංවිධානය මෙහෙවන්නේ නැහැ. මම අභියෝගයක් කරනවා එහෙම සංවිධානය තියෙනවනම් කියන්න. අපේ අරමුණ නිර්මලයි, අපේ අරමුණ සඳහා ලැබෙන ආයෝජන නිර්මලයි. ඒ ආයෝජන එන්නේ මෙන්න මේ විදිහට, අපි ඒව යොදවලා තින්නේ මේ විදිහට, ඒව ප්‍රතිඵල ලබා දීලා තින්නේ මේ විදිහට කියලා. එහෙම ආයතන නැහැ. අපි දේශපාලනය ගැන ටිකක් කතා කරපු නිසාත් අපේ කාලයත් බොහොම වේගෙන් ගිවි යන නිසාත් මේ ප්‍රශ්නෝබෙන් අහන්න ඕන කියලා මට හිතෙනවා. මේක මේ සමාජ මාධ්‍යවල ඇතම් අවස්ථාවන් වල කියවලා තියෙනවා. ඔබ දේශපාලනයට එන්න සූදානම්ද? මම දේශපාලනයට ඇවිල්ලා ඉන්නේ නෑ. මම අහන්නේ ඔබ ආසනයක් තෝරාගෙන මැතිවරණයක ඉදිරිපත් වෙලා. මම හිතනවා ඒ සාම්ප්‍රදායික දේශපාලනේ අපි කියනවා මේ ආසනයකින් තරඟ කරලා පාර්ලිමේන්තුවට එනවා කියන එකමත් තව ව්‍යාපාරික වැඩක් නේ. මට ඒ ව්‍යාපාරික වැඩේ මට තාම යන්න තරම් මගේ ව්‍යාපාරික වැටුනේ නෑ. ඉතින් ඒක නිසා මට මගේ ව්‍යාපාර තාම මේ හොඳට යනවනේ. ඇත්තටම මම හැමතිස්සම මේ කියන දේකුත් තමයි, මට හිතන දේකුත් තමයි. මං හිතන ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය හඳුන්වා දෙනකොටම ඒක එක්තරා උපකල්පනයක් තිබුණාය කියලා මට හිතෙනවා. මේ මිනිස්සු දේශපාලනයට එන්නේ, ඔය කියන දේශපාලනයට ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ තමන්ගේ මූලික අපේක්ෂාවන්, අවශ්‍යතාවන්, භෞතික අවශ්‍යතාවයන් සම්පූර්ණ වුණාට පස්සේ කියලා. දැන් ලංකාවේ දේශපාලනයට එන බොහෝ දෙනා එහෙම නෙමෙයි එන්නේ. ඒවා ඉෂ්ට කර ගැනීම සඳහා දේශපාලනය භාවිතා කරන්න. අර අපේ මේ කළමනාකරණ පොත්වල තියෙන්නේ බටහිර සංකල්පයක්, මේ මස්ලොව්ස් තියරි ඔෆ් සෙල්ෆ් ඇක්චුවලයිසේෂන් කියලා එකක් තියෙනවා. මස්ලොව්ගේ මේ අපේක්ෂාවන් ඉෂ්ට කර ගැනීම පිළිබඳ සිද්ධාන්තය කියලා. ඒකේ තියෙන්නේ මේ පිරමීඩ් එකක්. ඒ පිරමීඩ් එකේ යට තියෙනවා මිනිස්සු ඉස්සෙල්ලම ඉෂ්ට කරගන්න හදන මූලික අපේක්ෂාවන්. තමගේ ආහාර, නිවාස, ඒ වගේ දේවල්. කොහොම හෝ උඩට ගිහිල්ලා
අන්තිමට මේ ඔක්කොම ලැබුණට පස්සේ හිතනවා තමන්ට ගෞරවයක් ලැබෙන්න ඕන සමාජයෙන්, සමාජයෙන් පිළිගැනීමක් ලැබෙන්න ඕන, බලය පොඩ්ඩක් බලය ලැබෙන්න ඕන කියලා හිතෙනවා. එහෙම හිතුනම සාම්ප්‍රදායිකව ඉස්සර මිනිසු කරේ තමන්ගේ ඉඩ කඩන් හරක බාන උකස් තියලා විකුණලා මේ දේශපාලනේ තිනවා. ඇවිල්ලා ඒ ඔක්කොම නැති කරගන්නවා, අර නැති කරගන්නවා හෝ ඒක භාවිතා කරනවා සමාජයේ පිළිගැනීමක් ලබා ගැනීම සඳහා. දැන් මේකේ අනිත් පැත්තනේ වෙන්නේ, දැන් වෙන්නේ මේ හරකබාන ලබා ගැනීම, වාහන ලබා ගැනීම, තමන්ගේ ගෙවල් දොරවල් හදා ගැනීම සඳහා දේශපාලනේ භාවිතා වීමක් නේ දැන් තියෙන්නේ. ඉතින් එතකොට මේ ඔබගේ ප්‍රශ්නෙට උත්තරේ තමයි මට අපි හරි ලැජ්ජයි. ඇත්තටම මම දන්නේ අපි හැදුණු වැඩුණු පරිසරය මේ සියලු දේත් එක්ක අපි ගෙනාපු මං හිතන්නේ මේ මේ වැලියු සිස්ටම් එක තුළ මට හිතෙන්නේ මේකේ මහා ආත්ම වංචාවක් තියෙනවා. දැන් මම කැමතියි මම කරන්නේ ඇඩ්වර්ටයිසින් කියලා කියන්න. මං කියන්න කැමතියි මගේ ව්‍යාපාර අරමුණු මොනවද, මගේ ගනුදෙනු කාර්ය මොනවද, මට ආදායම ලැබෙන්නේ කොහොමද, මං ආසයි ඒකට ආදායම් බදු ගෙවන්න, ආදායම් බදු ගෙවලා ඒ වගේ ශිෂ්ට සම්පන්නව ඉදීමට තමයි අපි ආස. දැන් මේකේ මං හිතන්නේ මේ වර්තමාන සාම්ප්‍රදායික දේශපාලන භාවිතය පාර්ලිමේන්තුව හරහා සිද්ධ වෙන මේ ගනුදෙනුවම ප්‍රතික්ෂේප වෙන්නේ මෙන්න මේක මිනිස්සු තේරුම් ගන්න තියෙනවා. අපේ ඡන්දය අරගෙන මේ ඊට පස්සේ බලනකොට ලොකු වාහනයකින් ගමට එනවා. තව ටික දවසකින් ලොකු ගෙයක් හදනවා. තව ටික දවසකින් ගෙවල් දෙකක් හදනවා. මේ මිනිස්සු භෞතිකව දියුණු වෙනවා. නමුත් ඕකේ අනිත් පැත්ත උනාන තමන් අර මං කිව්ව self actualization ස්ටේජ් එකට ඇවිල්ලා තමන්ට පව හිට ගන්න පුළුවන් තත්වයකදී තමන් සමාජයට දායකත්වයක් කිරීම සඳහා දේශපාලට එනෝ නම් තමයි මේ වැඩේ ලස්සන. එතකොට මට ඔයගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න තිබුණා. ඔව් මං කැමති මේ මේ පාර්ලිමේන්තුවෙන් එන්න කියලා. දැන් මට ලැජ්ජයි එහෙම කියන්න. එහෙම කිව්වම හිතෙනවා අමුට මේ ආයිමත් මොකක් හරි මේ ඩියුටි ෆ්‍රී පර්මිට් එකක් ගන්න. ඒ වගේ නිකන් බාල වැඩක් වගේ මේක පේන්නේ. මම හිතනවා මම දන්න කීප දෙනෙක් ඉන්නවා එහෙම නොවිච්ච මේ 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 වර්තමාන පාර්ලිමේන්තුවේ මං කියන විදිහට සාම්ප්‍රදායික තමන් මේ ගනුදෙනුව නොකරන අය කීප දෙනෙක් ඉන්නවා. මගේ ඒගොල්ලන්ට ලොකු ගෞරවයක් තියෙනවා. ව්‍යාපාර නොකරන අය කීප දෙනෙක් ඉන්නවා. නමුත් බොහෝ දෙනාට මං ඍජුව ප්‍රශ්නයක් ඇහුවොත් ඒගොල්ලගෙන් ඔබට මෙම තනතුර නැතුව ජීවත් වෙන්න ආදාය මාර්ගයක් තියෙනවද, පසුබිමක් තියෙනවද කියලා ඒකට උත්තර නැති වෙනවා. ඉතින් අහිංසක ජනතාව, මම අහිංසක කියන්නේ වෙන අර්ථයෙන් මේ මොකද කතිර තියෙන අපි ගාමනේ. එතකොට අහිංසක වෙන්නේ මේ කතිර ගහන්නේ ඒ ජනතාවගේ අපේක්ෂාව පෞද්ගලික නැහැ, පොදුයි. මේ උදේම නැගිටලා ගිහලා ගහන කතිරේ මේ කතිර ගහගෙන පාර්ලිමේන්තුවට යන කෙනා අර පාර්ලිමේන්තුවෙන් කන කෑමේ ඉඳලා කරන්නේ මහා අශික්ෂිත ගනුදෙනුවක්නේ සමාජයත් එක්ක. මේක මේකෙන් ප්‍රතික්ෂේප වෙමින් පවතිනවා. මේකට මේකට වෙනසක් ඉල්ලා සිටිනවා. අන්නේ වෙනස් වුණු දවසක මම ඔබගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න ඕ කියලා. මේක ඇත්තටම කතරේ ගැන කතා කරනකොට උල්සමාල් දැන් අපිටත් සිද්ධ වෙලා තියෙන්නේ අර යුක්‍රේනයේ වතාවක් කාන්තාවක් කියන දැන් යුක්‍රේනයේ ජනාධිපති මේ වැටිටපත් වෙන නළුවෙක්නේ. ජනාධිපති කියන්නේ රටේ නායකයාගේ චරිතයේ භූමිකාවම රඟපාපු නළුවෙක් තමයි ජනාධිපති බවට පත් වෙන්නේ. එතකොට දැන් යුක්‍රේනයේ කාන්තාවක් කියන දැන් මට මං කැමති කෙනාට කතරේ ගහන්න පුළුවන් කියලා. මෙච්චර කල් අපි කතරේ ගහුවේ වඩා කියන්නේ අඩුවෙන්ම නරක කෙනාට. දැන් අපිටත් වෙලා තියෙන ඕක තමයි. දැන් ඔය කොහොම හරි මේ දිලිත් මහත්මයා අපි කතා කරලා කොච්චර ප්‍රතික්ෂේප වුණා කිව්වද ඊළඟ ඡන්දෙදිත් අපිට හම්බෙන මේ විකල්ප ප්‍රමාණය හරි අඩුයි. දැන් ජනාධිපති අපේක්ෂකවරුත් ඉන්නවානේ. දැන් අපිට නම් වශයෙන් කියන්න පුළුවන් මේ සෑහෙන ප්‍රමාණයක්. ඒකත් පිළිලුවකට ලක් වෙලා නැති ඉන්නේ. එතකොට මේ එතනට කොහොමද දැන් අපි මේ වෙනස සිද්ධ කරන්නේ කොහොමද? එක්කෝ අපි ජනාධිපතිවරයෙක් අර මේ චීනයේ ඔලිම්පික් වලට ළමයින්ව සූදානම් කරනවා වගේ මේ ජනාධිපතිවරයෙක් අපි හදන්න ඕනේ. මගේ අහිංසක අපේක්ෂාව තමයි මෙවර ජනාධිපතිවරණයේදී මෙන්න මේ අරමුණ නොමැති මේ தත්ත්වයටපත් නොවුණු අපේක්ෂකෙක් ඉදිරිපත් වෙයි කියලා. ඒ වගේම මේ දෘෂ්ටියක් විෂන් එකක් තියෙන ඩිසිප්ලින් එකක් තියෙන කමිට්මන්ට් එකක් තියෙන තමන්ට පෞද්ගලික අභිලාෂය නිෂ්ඨ කර ගැනීමේ උවමනාවකට ඔබට කියපු චරිතයක් ඒ කියලා මම එහෙම විශ්වාස කරනවා. අන්න ඒ වගේ වෙලාවක අපි මේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ පාට සලකුණු වලින් ඔබට ගිහිල්ලා
නිර්භීත පියවරක් මේ විශේෂයෙන්ම ශ්‍රී ලාංකික තරුණිය මේ ශ්‍රී ලංකාව ගැන දේශ වාත්සල්‍යයෙන් සුදේශිකත්වයේ විශ්වාස කරන අපේ රටක් හැටියට අපිට එකට ඉන්න පුළුවන් කියලා විශ්වාස කරන පිරිසක් තීරණයක් ගනි. මට ඒ පිළිබඳ ලොකු අපේක්ෂාවක් තියෙනවා. ඒ යටිහිතේ විශ්වාසිකුත් තියෙනවා. කාලය බොහොම වේගෙන් යන නිසා මම අවසාන ප්‍රශ්නය විදිහට මේක අහන්නේ. මේ ප්‍රශ්නය අහන්න හේතු වෙන කාරණාව මේ වැඩසටහන සවන් දෙන බොහෝ දෙනා දන්නවා. ඒ නිසා කියන්නේ ඒ ප්‍රශ්නෙට මුල් වෙන කාරණාව නොදන්න අයට උනත් මේ ප්‍රශ්නේ ප්‍රමාණවත් ඔබ ලබා දෙන පිළිතුරෙන් සෑහීමකට පත් වීමට. අපි දුටුගැමුණු රජුරෝ ගැන කියද්දි අපි කියනවා මේ යුද්ධට යද්දි ඉදිරියෙන් වැඩියේ මහා සංඝරත්නය කියලා. ඒක වෙන කතාවක්. මගේ ප්‍රශ්නේ ශ්‍රී ලාංකික දේශපාලනයේ මේ පහුගිය දශකයක සීමාව කාලය ගත්තොත් අපි 2010 මෙපිට අපේ රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා දේශපාලනය කරන්ට් පොලිටික්ස් වලට සම්බන්ධ වීම, ඉන්වෝල්ව් වීම, අතපෙවීම, මේ වචන තුන ඇතුළේ අපි මේ මෙදිහත් වීම කියන කාරණාව විග්‍රහ කරගත්තොත් ඔබේ විග්‍රහය මොකද්ද? ඒක හොඳයිද නරකයිද, ඕනවට වැඩිද, නැත්නම් එහෙම ඉන්වෝල්ව් වෙන්න තිබුණු ක්‍රමේ ඕක නෙවෙයිද? නැවතත් කියන්නේ අපි සියලු දෙනාට තියෙන සමාන අයිතිවාසිකම් හා සමාන වගකීම්. ඒක වෙනස් වෙන්නේ කොච්චර දුරට අපි ආත්මార్థකාමීද කියන එක. දැන් අර කවියක තියෙන අර දනිය ගෝපාලගේ කවිය තමාගත් දෝවාගත් කිරිබොමින් අර විජු අර මේක තමන්ගේ කිරි ටික තමන් පුදවාගෙන බොන එකනේ. දැන් මිනිහා පුරවැසියා වෙලා ඒක මේ ගඩු දිනුවට එළියට බහින්නේ තමන්ගේ වැඩකට නෙමෙයි. හරිනම් කියන්නේ මම හම්බ කරපු දේ මට ඇතිනම් මට ගෙදෙට් වෙලා බිරිඳත් එක මට කන්න පුළුවන් නම් මට ඔක්කොම තියෙනවා නම් මට ආයි එතනින් හැර දෙයක් හිතන්න ඕනේ නැහෙනි. නමුත් මේ එළියට බහින හැමදේනම විවිධ ඩිග්‍රීස් වලින් විවිධ මට්ටමින් පරාර්ථකාමී යම් කිසි මට්ටමකට තමන්ට අර වගේ පටු අරමුණු නැත්තම් ඒකෙන් තමන්ගේ වැඩක් කරගන්න හදන්නේ නැත්තම් ඉතින් හාමුදුරුන්ටත් මේක අදාළයි. හාමුදුරුව පටු අරමුණු ඉෂ්ට කරගන්න තමන්ගේ මේ එමේ මොකක් හරි පුතග්ජන අරමුණු ඉෂ්ට කරගන්න තමන්ගේ වාහනයක් ලබා ගන්න තමන්ගේ පන්සලට ලොකු බිල්ඩිමක් ලබා ගන්න මේ වගේ භෞතික අරමුණු එහෙම නැත්නම් තමන් මේ සංඝ සමාජයේ මේ ලොකු මේ චරිතයක් බවට පත් වෙන්න මේ සඳහා දේශපාලනය භාවිතා වෙනව නම් වැරදි. නැත්තම් සංඝ සමාජය, සරසවි ඇදුරන්ගේ සමාජය, ව්‍යාපාරික සමාජය, අපි ඔක්කොම සමාන සමාජ. මං හිතන්නේ ස්වාමින් වහන්සේටත් මම දකින ස්වාමින් වහන්සේලා සියලු දෙනා පෘථග්ජනයි. ඒගොල්ලත් අපි වගේම සිතුම් පැතුම් ඇති අය. යම් කිසි ක්‍රමයක් තුළ මේ ශික්ෂණයකට ලක් වෙලා තිබුණත් ඒගොල්ල මේ සක්‍රීය දේශපාලන කතන්දරේ සිටිය යුතුයි. මේ ඉන්න විදියයි වැරද. දැන් අපි ඔක්කොම ඉන්න ඕන. දැන් මට පේන්නේ සිවුරු ගලවගෙන මේ ගස්වල එල්ලිලා වඳුරු වගේ සිටීමෙන් මං හිතන්නේ කිසිම සේවයක් ඒ බෞද්ධ දර්ශනයටවත්, බෞද්ධ සංස්කෘතියටවත්, ශිෂ්ටාචාරයටවත්, අපේ රටේ කීර්තියටවත් සේවයක් වෙන්නේ නැහෙනි. ඒ කතා කරන ස්වභාවයෙන්ම දැන් මම කතා කරන විදිහට ස්වාමින් වහන්සේ කෙනෙක් කතා කරන්න බෑනි. ඒක නෙමෙයි අපේ වෙනස. නමුත් ඒ මට්ටමට ඒ ස්වාමින් වහන්සේලා බහිමින් මං දන්නේ වෙන හානිය කොහොමද අපි ගනු මේ ගණන් හදන්නේ කියලා. නමුත් මම හිතනවා සක්‍රීය මැදිහත් වීමක් අවශ්‍යයි. විශේෂ මැදිහත් වීමක් කිරීමේ හැකියාවකුත් තියෙනවා. හේතුව දැන් උදාහරණයකට මම ව්‍යාපාරිකයෙක් හැටියට මට යන්න පුළුවන් තුර සීමා සහිත වෙන්න පුළුවන් මෙවැනි දේශපාලන ක්‍රමයක් තුළ. මම කියන්නේ මේ දේශපාලනය මිනිස්සු පාලනය කරනවානේ. මමත් පාලනය වෙලානේ තියෙන්නේ. මට ඕනම දේ මට මෙතන කියා ගන්න බැරි වෙනවානේ යම් කිසි මට්ටමකට. අඩුම ගානේ මේ අර එක එක විවිධ උපක්‍රම භාවිත කරනවානේ මේ දේශපාලන ක්‍රමයට විරුද්ධ වන ගම. නමුත් හාමුදුරුවන්ට ඊට වැඩිය නිදහසක් තියෙනවා. මොකද හේතුව මේ භාවිතා කරන සාම්ප්‍රදායික උපකරණ භාවිතා කරන්න බෑනේ හාමුදුරුවෙනෙක් මට්ටු කරන්න. සිවිල් සමාජයට කරන දේවල් කරන්න බෑනේ. ඉතින් ඒක නිසා හාමුදුරුවන්ට ඒක පාවිච්චි කරන්න පුළුවන්. තමන්ට තියෙන මේ නිදහස, තමන්ට තියෙන අවකාශය සක්‍රීය දේශපාලනයේ රට වෙනුවෙන්
දේශය වෙනුවෙන් මම කියන්නේ හාමුදුරුවෝ දැන් විශේෂයෙන්ම මගේ පෞද්ගලික මතය වෙන්නේ හාමුදුරුවන්ට මහා විශාල කාර්යභාරයක් තියෙනවා මේ ජාතිය එකතු කරන්න මේ ජාතිය බෙදීම් නැති කරන්න මොකද හාමුදුරුවෝට කියලා තියෙන්නේ මේ මේ සාම්ප්‍රදායිකව සංස්කෘතික මේ වශයෙන් දීපු කාර්යභාරය තමයි මේ බොහෝ ජනයාගේ හිතසුව පිණිස සැරිසරන්න බහුජන හිතාය බහුජන සුඛාය බොහෝ ජනතාවගේ එතකොට මේ දේශපාලනේ පාවිච්චි කරන්නත් ඕනේ මේ වැඩේට එතකොට මේක පාවිච්චි කරන ටූල් එක දේශපාලනියද එතකොට බෞද්ධ දර්ශනේ 18000ක් පමණ වන්නා වූ සූත්‍රවල එන දේවල් භාවිතා කරන්න පුළුවන් බොහෝ ජනතාවගේ හිතසුව පිණිස එසේ භාවිතා වෙනවාද ඒක බොහොම පටුතැනකට ගෙනහිල්ලද කියලා සමහර හාමුදුරුවෝ කියලා ඒ භාවිතාව තුළ අපිට නිරීක්ෂණයක් තියෙනවා ඒ පිළිබඳ මටත් විශ්ලේෂණයක් තියෙනවා නමුත් මහා විශාල අපේ මේ රටට ලැබුණු විශාලතම සම්පත වුණු බෞද්ධ දර්ශනය අපේ සියලු ಜಾති ભેදකින් තොරව ආගම් ભેදකින් තොරව අපේ කාදිනල්තුමා පමණක් මේ අවස්ථාවේදී බය නැතුව කියන අපි සුපෝෂිත වුණේ මේ බෞද්ධ සංස්කෘතියෙන් කියන කාරණය අපි සියලු දෙනාටම කියන්න පුළුවන් තත්වයක් ගේන්න අපේ හාමුදුරුව අපිට උදව් කරන්න ඕන ඒ අපේ හාමුදුරුව උදව් නොකිරීම තුලින් මේ මහා ಜಾතිවාදී තැනකට මේක මේ හාමුදුරුව ගෙනියනවා නම් මේ අනවශ්‍ය තැනකට අපිට අවශ්‍ය සුන්දර ශ්‍රී ලංකාව හදාගන්න බැරි වෙයි. නමුත් මං හිතනවා එහෙම නොකරයි අපේ අනාගතයේදී හාමුදුරුවෝ මේක දැකලා ස්වාමින් වහන්සේලට මේක තේරෙයි. ස්වාමින් වහන්සේලා බෞද්ධ දර්ශනයේ ජීව ගුණය එළියට ගෙනල්ලා මේ ජීව ගුණය එළියට ගෙනල්ලා මේ ජීව ගුණය ජාති ආගම් ભેදකින් තොරව මිනිස් අතරට ගෙනහිල්ලා මේ ශ්‍රී ලාංකික ජන සමාජය අපිට ආඩම්බරයෙන් කියන්න පුළුවන් සිංහල බෞද්ධ ඒ රාජ්‍යයක් ගොඩනැගීමේ සිංහල බෞද්ධ රාජ්‍යයක සියලු ආගම් වලට ලස්සනට ඉන්න පුළුවන් පරිසරයක් ඇති කිරීම සඳහා මේ ස්වාමින් වහන්සේලා තමන්ගේ දේශපාලන භාවිතය ඒ කැපකිරීම කරයි කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුති දිලිත් ජයවීර මහතාට. අපි නැවත වතාවක් බොහොම ස්තුතිවන්ත වෙනවා. අද ජුබිලි ගණුවට උදැසනම පැමිණියා වෙනකොටම අපි වැඩ සටහන ආරම්භ කළා. ඉතින් අපි ආරාධනාව පිළි අරගෙන ආපු එකට සහ අපි විවිධ ශේෂ්ඨ ගැනනේ ඇඩ්වර්ටයිසින් ගැන මාකටිං ගැන ආගම පිළිබඳව සදාචාරය පිළිබඳව සමාජය පිළිබඳව දේශපාලනය පිළිබඳව බොහෝ දේ කතා බහ කළා. ඔව් ඉතින් බොහොම ස්තුතියි ඔබ තිදිරාටම.